පුවත්ල දසනින් ගැන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලපුණු තවත් උත්සම් පොතක්. පෙට්ටන්නව කවක් අද දිනේ මෙරටට ලංකාවනු වෙත ඒ බලධාරීන් පොර බලාපොරොත්තු වෙන පසු වෙනවා. විදුලි බලහ බල ශක්තිය මත කංචන විජේසේකර පැවසියේ අද දින මෙහෙට දිනෙද තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවයි. ඊට අදාළ ඩොලර්ද මේ වන විට සුදානම් කර ඇතැයි පෙට්‍රල් නෞකාව මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුන් බවත් අමාත්‍යවරයා පැවසුවා. මෙලෙස පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත ඇත්තේ කාන්තා පිරිමි භේදයකින් තොරව තිවාරණ බල ජනතාව මේ වන විටත් පැය ගණන් පොලිම්බල රැඳී සිටින පසුවීමකයි. ඇතැම් පිරිස් පැය 24කට වඩා පොලිම්බල රැඳී සිටින අතර කාන්තාවන් 200 යතුරු පෙති දබාගෙන ඊයේ රාත්‍රියේත් අද අලුයමත් අඛණ්ඩව පෙට්‍රල් පොලිම්බල රැඳී සිටිනු දැකගත හැකි වුණා. අද දිනේ පෙට්‍රල් නෞකාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් පිරිස් පොලිම්බලට පැමිණ සිටින්නේ ඊයේ දිනේ සිටයි. මෙවන් පසුවීමක අක්‍රමත්ව රොනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙරට ඉන්ධන ගැටලු විසඳීමට තවත් කාලයක් ගත වනු ඇති බවයි. එහෙත් පවතින ඉන්ධන අර්බුද මැස්සෙන් භාවිත කරන ලෙස අක්‍රමත්වරයා ජනතාවගේ නිල්මත කරා. මේ අතර මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා මැදපිරිදිග රටවල් කීපයකට ගොස් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සූදානම් වනවා. ඉතා නුදුරු දිනයකදීම අමාත්‍යවරයා එම රටවල සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ. මේ අතර ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය ආධාර පිළිපද සාකච්ඡා කිරීමට එරට නියෝජිතින් තිදෙනෙකු අද දිනේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියා ණය ආධාර යටතේ මේ වන විට ශ්‍රී ලංකාව පෙට්‍රල් සහ ඩීසල් නෞකා ලබාගෙන අවසන්. එවන් පසුවීමක අක්‍රමත්ව රොනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඉන්දියාවෙන් තවදුරටත් ඉන්ධන ලබාගත හැකි දැයි මෙහිදී සාකච්ඡා කරන බවයි. මේ අතර දෙවිතින් නෞකාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 34ක මුදලක් ගෙවීම හේතුවෙන් එම නෞකාවේ දෙවිතෙල් ගොඩබැම ඊයේ දිනේම ආරම්භ කර පවයි විදුලි බල හා බලශක්තිය මත කංචන විජේසේකර පැවසුවේ. කෙසේ වෙතත් මෙම දෙවිතෙල් විදුලි උත්පාදන හා කර්මාන්ත වෙනුවෙන් ලබා දීමටයි නියමිතව ඇත්තේ. මෙවැනි සම්පත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්ලික් කරන්න.